කලාවේ විවිධ භාවිතයන් සහ අර්ථයන් සොයා යන්නන් අතරට එක්වන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රගීත් රත්නායක ඔහුගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය හරහා අපට කියන ඔහුගේ ප්‍රකාශන පස්සේ මේ මගේ තාත්තගේ උරුමයන් තුළ මට කලාව පිළිබඳ මේ පොඩි ඉතිහාසයක් තිබ්බ මතකයන් සහිතව. ඒක මේ සාමාන්‍යයෙන් මේ ඇකඩමියාවක් තුළ වෙච්ච ශික්ෂණයකින් වෙච්ච එකක් නෙමෙයි. ප්‍රාදේශීය ඒ කියන්නේ තාත්තගේ කලාව භාවිතය තුළ මට පොඩි වුණා සහ මතකයන් තිබ්බා. ඒකත් එක්ක මගේ හිතේ ආපු දේවල් එක්ක මම හිතාගත්තා ඒ කියන්නේ කලාව සම්බන්ධ ඇකඩමියාවට ගිහිල්ලා ඒක තුළ මට මොනවා හරි කරන්න ඕනේ කියලා පොඩි අර මතකයන් එක්ක අදහසක් ආවා. ඉතින් ඒක තුළ මම මෙහෙට ඇකඩමියාවට ඇවිල්ලා මේ කියන්නේ මේ චිත්‍ර කියන විෂය කියන්නේ ක්‍රමිකව ශික්ෂණයකින් ඉගෙන ගන්න උත්සාහ ගත්තා. මගේ ප්‍රධාන සේරට දාපු නමම මම කිව්වොත් දැන් මම නම දාලා තියෙන ද ටෙක්ස්ට් කියලා. ද ටෙක්ස්ට් කියන එක මට සිංහල අර්ථය සරලවම කියන්න පුළුවන් වියමන කියලා. ඔය වියමන කියන එකේදී අපි හැමෝම එක ඒ කියන්නේ සමස්තය දැන් මේ අපි දෙන්නෙක් ඉන්ටර්විව් එක පවාම ටෙක්ස් එකක දාලා තමයි ගන්න වෙන්නේ. මගේ චිත්‍ර මට නිකන් ඇඳෙන්නේ නැහැ. කියන්නේ මම ප්‍රගීත් කියලා සයින් එක ගහුවට මගේ පේන්ටින්ග්ස් වල ඒ කියන්නේ මට නිකන් ඇඳෙන්නේ නැහැ. ඒක වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක අස්සේ තමයි මේ චිත්‍රය කියන එක තේරුම් ගන්න වෙන්නේ. ඒක හුදෙකලා නැහැ කියන එක තරල කිව්වොත්. විදියට විවිධ ටෙක්නික් වලට වැඩ කරානේ වැඩ කළා ඒක නියලීම තුළ මම එක දිගට මේ සාමාන්‍යයෙන් වයිට් කියන කලර් එක යූස් කරන ගත්තේ ඒ කියන්නේ වැඩිපුරම වයිට් ඔන් වයිට් වල තියෙන කලර් එක්ස්ප්‍රෙෂන් එකට මම ආස හිතුණා මොකද වයිට් ඔන් වයිට් වැඩ කරන එක හරිම අමාරුයි අමාරුයි ඒ අමාරුකමත් එක්ක හැප්පෙද්දි මට ඒක තුළ වෙන ස්ටැටික් එකක් වුණා කලර් එකක් හැටියට ඒක තුළ මම වැඩ කරා ඉතින් වැඩ කරද්දි මගේ චිත්‍ර ගොඩක් ඒ කියන්නේ මම මේ ප්‍රධාන චිත්‍ර 26ක් විතර තියන්න ඉන්නවා චිත්‍ර 26ම 190ක් විතර මම වයිට් වලින් තමයි ඇඳලා තියෙන්නේ ඒ කියන්නේ වයිට් වල තියෙන ආසාවත් එක්ක ඒක තුල ඇති කරගන්න හාමනිය එක තුල මේ වයිට් වලට කැමති වුණා. ඒක තුල මගේ චිත්‍ර ටික ඔක්කොම ඇඳෙන්නේ එතකොට වයිට් වලින්. සාමාන්‍යයෙන් මම මේක ටෙක්ස්ට් කියලා චිත්‍ර ප්‍රදර්ශන නම් කරාට මූලිකවම කතා කරන සබ්ජෙක්ට් මැටර් එක තමයි ඩෙන්ටි ක්‍රයිසිස් කියන එක. ඒ කියන්නේ අනන්ත අර්බුදය කියන එක. පුද්ගලිකෝ ඒ කියන්නේ පුද්ගලයෙක් හැටියට මාවත් සමාජයක් හැටියට අපිවත් ඩෙන්ටි ක්‍රයිසිස් එකක ඉන්නවා කියලා බරපතල ලෙස මේ මොහොතේ දැනෙනවා. ඒක මම ආර්ටිස් කෙනෙක් හැටියට මට පැහැදිලිවම තේරෙනවා සහ සමාජයක් හැටියට අපි හැමෝම සමාජ අවුලක අනන්ත අර්බුදයක ඉන්නවා කියලා හොඳටම තේරෙනවා. ඒ කියන්නේ මම ආටිස් කෙනෙක් හැටියට, මම ශිෂ්‍යයෙක් හැටියට, ගුරුවරයෙක් ගුරුවරයෙක් හැටියට, ඊට පස්සේ මේ අම්මා තාත්තා, ඒ කියන්නේ ගුරුවරු ශිෂ්‍යයෝ, ඒ කියන්නේ විවිධ තියෙන හැම සම්බන්ධයක්ම මේ මොහොතේ අර්බුදයට ගින්දිනවා. මං අන්නේ සබ්ජෙක්ට් මැටර් එක ඩෙන්ටි ක්‍රයිසිස් කියන එක අරගෙන, ඒ කියන්නේ මගේ මාධ්‍ය හරහා, ඒ කියන්නේ චිත්‍ර විෂය තුල මම ප්‍රකාශනයක නිරණ ගත්තා මට අවශ්‍ය ෆෝම් එක හදාගෙන. විශේෂයෙන්ම ඒක තමයි මම උත්සාහ ගත්තේ අර අනන්ත අර්බුදය කියන එක සමාජීය අපි කොතනද ඉන්නේ කියන එක මිනිස් සම්බන්ධතාවට මේ මොහොතේ වෙන මේ කාලකන්නිකම තමයි ඇඳලා තියෙන්නේ. මේ මගේ ඒ කියන්නේ පළවෙනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය. මොකද මේ මාසේ 29 ලයන ඉවෙන්ට් එකේ තමයි තියන්නේ හිතාගෙන ඉන්නේ විවෘත කිරීම තියෙන්නේ 29 සෙන්සුරාදා හවස 6ට. නමුත් ඊට පහුවෙන්ද 30 සහ 31 යන දින යනට ප්‍රදර්ශන වෙනවා. මම ඉතින් මේ මොහොතේම විවෘත ආරාධනයක් කරනවා මගේ පළවෙනි එක්සිබිෂන් එකට මේක ඒ කියන්නේ මේක දැකපු හැමෝටම එන්න කියලා විවෘත ආරාධනයක් කරනවා ඔපෙනින්.